සුබ දවසක් හැමෝටම මේක ග්‍රීසියේ තිබෙන කෘතිම ඇල මාර්ගයක් මේක හදලා තියෙන්නේ අයෝනියන් මුහුදේ ඇති කොරින්ත් කලපුව සහ ඇජියන් මුහුදේ ඇති සැරොනික් කලපුව යා කරමින් මේ ඇල මාර්ගයේ හේතුවෙන් ග්‍රීසියේ පෙලපොනීස් අර්ධද්වීපයේ ග්‍රීක ප්‍රධාන භූමියෙන් වෙන් වෙනවා මේ දිග කිලෝමීටර් 6.4ක් වන අතර මුහුදු මට්ටමේදී පළල මීටර් 24.6ක් වන බැවින් එය බොහෝ නවීන නැව් සඳහා ගමන් කිරීමට භාවිතා කළ නොහැකි වෙලා තියෙනවා වර්තමානයේ මේ කුඩා ආර්ථික වැදගත්කමක් ඇති අතර එය ප්‍රධාන වශයෙන් සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා මේ ඇල කැණීම සඳහා යෝජනා වෙලා තියෙන ක්‍රිස්තු වර්ෂ පළවන සියවස තරම් ඈතකදී නමුත් ඒ ඉදිකිරීමට දරපු උත්සාහයන් අසාර්ථක වෙලා තියෙනවා 1881 දී ඉදිකිරීම නැවත ආරම්භ කළත් මුල් ඉදිකිරීම කරුවන් බංකොලොත් වීම නිසා ඇති වුණ මූල්‍ය ගැටලුව වගේම එහි පැවතුන භූවිද්‍යාත්මක ගැටලු හින්දා ඉදිකිරීම වලට බාධා වෙලා තියෙනවා ඉතින් මේක ඉදිකිරීම කටයුතු නිමා වෙලා තියෙන්නේ 1893 දී නමුත් ඇලේ පටු බව නාවික ගැටලු සහ එහි ප්‍රපාතාකාර බිත්ති වලින් නායෑම අලුත් වැඩියා කිරීම සඳහා වරින් වර වසා දැමීම හේතුවෙන් එහි ක්‍රියාකරුවන් බලාපොරොත්තු වන තරම් නාවික ආකර්ෂණයක් ලබා ගැනීමට බැරි වෙලා තියෙනවා මේ ඇල මාර්ගයේ විශාල යාත්‍රා ගමන් කිරීමට අමාරු හින්දා වැඩිපුරම භාවිතා කරන්නේ කුඩා විනෝදාස්වාද බෝට්ටු සඳහා පමණයි 2019 ඔක්තෝබර් 9 වෙනිදා MS බ්‍රේමර් නෞකාව ඇලහරහා ගමන් කළ දිගම සහ පළලම නෞකාව බවට පත් වී තිබෙනවා ඊට පස්සේ නායෑමකින් පසුව 2021 ආරම්භයේ ඉඳන් ඇල වසා දමා තිබෙනවා මේක 2022 ජූනි මාසේ ඉඳන් 2022 ඔක්තෝබර් දක්වා නැවත විවෘත කරත් වැඩිදුර ආරක්ෂක පියවරයන්ගෙන් පසුව ඇල සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරන්න නියමිතව තියෙන 2023 දී